1505 පෘතුගීසි මේ රට අහම්බෙන් ආක්‍රමණය කරනකොට අපේ රටේ මිනිස්සු එච්චර ජනගහනේ හිටියේ නැහැ. නමුත් ඒවට කෝට්ටේ යුගයේ පාලනය ඉතාම දුර්වල තත්ත්වයක තිබ්බ නිසා පෘතුගීසීන් පහත රට ප්‍රදේශවල තමන්ගේ බලය ව්‍යාප්ත කරගන්න අවධියක සිටිය මිනිස්සු ගොඩක් කතෝලික ආගම වෙලවගන්න හේතුව වුණේ පෘතුගීසීන් තැන දුන්නේ එවැනි අයට ආගම ප්‍රචාරයයි වෙළඳාමයි තමයි යාලගේ මූලික පරමාර්ථ දෙක වුණේ. නමුත් ඉන්පස්සේ ලෝකේ මේ පුළුල්වීමක් සමග විද්‍යාව දියුණුවීමක් සමග අලුතෙන් රටවල් සොයා යන්න දේශ ගවේෂකයෝ සමත් වුණා. ඒ නිසා ලන්දේසිනුත් අලුතෙන් රටවල් සොයාගෙන යන්න ව්‍යාපාරයේ නියලුණු මොහොතක තමයි 1658 දක්වා තිබිච්ච පෘතුගීසි පාලනයට අවෝසි කරලා මේ රටේ ලන්දේසි පාලනය ආරම්භ කරන්නේ. 1505 ඉඳලා 1658 දක්වා පෘතුගීසි පාලනය. 1658 ඉඳලා 1796 දක්වා ලන්දේසි පාලනය මේ රටේ තිබ්බා. 1796 ඉඳලා 1948 දක්වා ඉංග්‍රීසි පාලනයක් පැවතුණා. පෙබරවාරි 4 1948 නිදහස ලබන තුර. අවුරුදු 443ක් මෙම ජාතීන් තුනට යටත්ව සිංහලයන්ට ඉන්න සිද්ධ වුණා. 1505 කලින් මේ රටේ හිටිය සියලු දෙනාම බෞද්ධයෝ. රටේ නායකයා රජතුමා බුද්ධාගම වැළඳ ගැනීම නිසා රටේ සමස්ත ජනතාව ඒ ආගම වැළඳීම නිසා මුළු රටේම බෞද්ධයෝ හිටපු කාලෙක තමයි මේ රටේ බුද්ධාගම ව්‍යාප්ත වුණේ. ඉන්පස්සේ ඉතින් මේ විදේශ ආක්‍රමණිකයන් නිසා අපේ රට ආගම කතෝලික ආගම මුළු රට පුරාම ව්‍යාප්ත වුණා. නමුත් අපි බලන්න ඕන දැන් මේ ලන්දේසින්ට මේ රටට එන්න පුළුවන් වාතාවරණය සැලසුනේ කොහොමද කියලා. පෘතුගීසින්ගේ කූර පාලනය ඉවසා ගන්න බැරුව අපි දන්නවා මායා දුන්නේ රජතුමා. මායා දුන්නේ කියන්නේ 6 වෙනි විජයබාහු රජුගේ ඉතාම එඩිතරම කුමාරයා. මේ ගොඩක් අය මේ කෝට්ටේ ඉතිහාසය ගැන දන්නේ නැහැ. කෝට්ටේ ඉතිහාසය ගැන පොඩ්ඩක් සඳහන් කරන්න ඕන. කෝට්ටේ ඉතිහාසය ගැන සඳහන් කරනකොට මේ පෘතුගීසින්ගේ මේ පාලනය මේ ක්‍රියාත්මක වෙනකොට කෝට්ටේ ලංකාවේ අගනුවර වශයෙන් පැවතුණා. එතකොට 6 වෙනි විජයබාහු තමයි මේ රටේ රජතුමා. 6 වෙනි විජයබාහු මහලු වෙලා මේ දරුවෝ 3 දෙනාට රජකම දුන්නේ නැහැ. නමුත් මායා දුන්නගේ මග පෙන්වීම යටතේ භුවනක බාහුයි මායා දුන්නේ රයිගම් බණ්ඩාර 3 දෙනා එකතු වෙලා පියා මරලා රජකම ගත්ත කියලා අපි අහලා තියෙනවා. ඒක නිසා මේ රට රුහුණු මායා පිහිටි කියලා 3කට බෙදුණා. රාජධානිය බෙදාගත්ත කුමාරවරු 3 දෙනා විසින්. රයිගම් බණ්ඩාර ඉතාම තරුණාවදීදී මිය ගිය නිසා මායා දුන්නේ රාජ්‍යයත් අයිති කරගත්තා. කොහොම හරි මායා දුන්නට මුළු රටම අල්ලගන්න තරම් එඩිතර වීර විකුම් පාන්න පුළුවන් ග්‍රහචාරයක් තිබ්බ කෙනෙක් කියලා අපි අහලා තියෙන නිසා කෝට්ට රාජධානියත් අවස්ථා දෙක දිගම ආක්‍රමණය කරන්න ආව. නමුත් ඒක විවෘත කර බොණක බාහුගේ බෑන විසින්. ඒ නිසා තව දෙයක් කියන්න ඕන. මේ රාජ්‍ය 3කට නෙවෙයි 4කට බෙදෙනවා. 6 වෙනි විජයබාහුට දරුවෝ 4 දෙනෙක් ඉඳලා තියෙනවා. එක දරුවෙක් කුඩා කාලේ මැරිලා තියෙනවා. තම මේ රාජ්‍ය කොටස් 4කට එදා බෙදෙනවා. ඉතින් මේ මායා දුන්නගේ පුතා තමයි අපි දන්නවා කිරිසුමද යන්න කලින් යුද්ධෙට පිවිසිච්ච කුමාරයා. මේ කුමාරයාගේ තමයි අර උණ කටුවක් ඇනිලා පරංගි පරාජය කරලා දන්කොටුවේ සටනට ගිහිල්ලා එද්දි මුල්ලේරියාවේ සටනට ගිහිල්ලා එද්දි උණ කටුවක් කකුලේ ඇනිලා විස නිසා මරණයට පත් වෙච්ච කතාව අපි අහලා තියෙනවා. පෘතුගීසින්ට මුල්ලේරියාවේ සටනදී
ඒ දීපු පරාජය අපි අහලා තියෙනවනේ කවි බලල් මසුත් ගිනි ගණන් ගියා කියලා අහලා තියෙන. ඒ කියන්නේ ලන් මේ පෘතුගීසි කොටුව වට කරගෙන එක දිගට උන්ට හාමතේ ඉන්නලා කන්න බොන්න බැරි වෙන. වට කරලා කාලතුවක්කු වගේ දේවල් හදලා තමයි මේ යුද්ධේ ටිකරු කුමාරය කරේ. ටිකරු කුමාරය කියන්නේ පළවෙනි රාජසිංහ. ඊට පස්සේ අපි අපේ රටේ ප්‍රබල රජ කෙනෙක් ගැන අහන්නේ සෙනරත් රජුරුවන්ගේ බාලම පුතා. සෙනරත් රජුරුවන්ගේ බාලම පුත්‍රයා තමයි දෙවන රාජසිංහ. මෙන්න මේ පළවෙනි රාජසිංහයි දෙවන රාජසිංහයි තමයි පෘතුගීසි ලන්දේසින්ට විරුද්ධව වැඩියෙන්ම මේ රටේ සටන් මෙහෙපු වීර රජවරු. එවැනි පරම්පරාවකින් අපි පැවතගෙන ඉන්නේ. ගජබා රජුරු ඉන්දියාවේ භාගයක් අල්ලුව එක සැරයක් අපි අහලා තියෙනවා හිම ශ්‍රේෂ්ඨ ජාතියක් අපි. ඉතින් අපේ අපි දන්නවා වලගම්බා රජුරුන්ට රට එක්සීසත් කරන්න බැරුණාට දුර්භික්ෂකයක් තිබිලා බොහොම අමාරු සොලීන් එක්ක වැඩිම සටන් මෙහෙවල තියෙන වලගම්බා රජුරුව. නමුත් දුර්භික්ෂකේ නිසා යාට ගොඩක් පස්සෙන් වලට මූණ දෙන්න වුණා. නමුත් සොලීන්ට ගහන්න පුළුවන් ඉහළම ගැහිලිය ගැහුවේ ඒ වලගම්බා රජුරුව. ඉතින් මේ රටේ හිම ප්‍රවෘත ඉතිහාසයක් අපිට උරුමයි. දැන් මේ පෞගිය කාලේ යුද්ධ කරනකොට එන්ජෝ කාක්කො ටික සාමාන්‍ය නඩය එක එක දේවල් අපේ තරුණයන්ගේ හමුදාවේ සොල්දාදුවන්ගේ දෙමාපියන්ට දැම්ම බලගේ දරුවා ඇයි මැරෙන්නේ දෙන්නේ කියලා. ඉතින් මම මේ කතාව කියන්නේ ඉතිහාසයේ පටන් එහෙම රණකාමීව හිටපු රටක් එහෙම රජවරු එක්ක යුද්ධට ගියා මේ රටේ අපේ සොල්දාදුවෝ. පෞගිය කාලේ යුද්ධ කරන වෙලාවේ ඔය එන්ජෝ නඩය කරපු දේවල් දිහා බැලුවම මොන තරම් අපිට හිත හිතා ගන්න බෑ මු සිංහලයෝද කියලා. ඒක තමයි සල්ලි වලට ඕන පර වැඩ ජඩ වැඩ පාව දෙන උන් ඉන්න රටක් මේක. අද විශ්වවිද්‍යාල දක්වා බිහි වෙලා තියෙනවා සල්ලි වලට විරුද්ධව සිංහලයට විරුද්ධව ලියන විද්වතුන් ඉන්න රටක් මේක. ඕල්කට් තුමාට බෞද්ධයෙක් වෙන්න පුළුවන් වුණා නම් එයා ඇයි මේ රටේ අනික් කතෝලිකයන්ට බෞද්ධ වෙන්න බැරි? මම කියන්නේ ලෝකේ නිවැරදිම ආගම ඕක. ආතර් සී ක්ලාක් මිය යන කලින් කිව්වා මුළු ලෝකෙම තව අවුරුදු 50කින් බෞද්ධ වෙනවා කියලා. අද ඔය මුස්ලිම් අය හෝ ද්‍රවිඩ අය හෝ කතෝලික සිංහල අය හෝ ඉදිරියේදී මතක තියාගන්න බෞද්ධ දර්ශනයෙන් තොර ලෝකයක් නෑ. අනිවාර්යෙන්ම ඒ තැනට එන්න වෙනවා. සත්‍ය ජය ගන්නවා ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම නායකයා බුදුරජාණන් වහන්සේ.